තුනක් හතරේ තුනක් මිනි බ්‍රහ්ම ලෝකේ අපි හැමෝම අර හතර එකක් දෙන එකලා වරද්දගන්න ඒක ඉන්න වෙලාවේ ඉසි ඉවසගෙන ඉන්න බෑ පවුම කරමු වැරදි වැරදි කරමු කරලා යනවා අපාය දැන් මේ දුක් විඳින ඔක්කොම දින හතරෙන් එකයි මහා කල්පකදී හතරෙන් තුනක්ම අපිට තියෙන්නේ බ්‍රහ්ම ලෝකේ ඉන්න ඇයි ලෝක විනාශ වෙලා ලෝක විනාශ වෙලා ලෝක නැති නිසා ඒ කාලේ නොමිලේ අවස්ථාවක් දෙනවා බ්‍රහ්ම ලෝකේ ඉන්න එක ඉතින් බරක් ප්‍රසාරයක් ඒක අපි ගන්න එක හිතලා කරන එක संसार කියලා මම කිව්වට නෙවෙයි අපිටම හිතෙන්නට ඕන අපිටම හිතෙන්නට ඕන ඉඳලා මොකටද වැඩ නැහැ කියලා හිතෙන්නවා එහෙම හිතුණට පස්සේ අන්න එහෙම හිතාගෙන දන් දෙන්නවා හිතුණට පස්සේ තමයි මේ දෙන දානි දන් දෙන්නේ මොනවත් පතාගෙන නැහැ නිවන් දකින්නම ලැබේවා දන් දෙන්නේ ඒකට එහෙම හිතුණට පස්සේ යනවා සිල් ගන්න හොඳ අවබෝධයකින් යනවා එතකොට කනින්ද වඩා දුකු දිනුවා अंकेटर ආමුදුර අඳුරන බව හරි එන්නන්න යනවා නැත්නම් මම ආමුදුර මට සලකනවා නොයෙක් නොයෙක් ආකාර වංචක ධර්ම අපිට තියෙනවා අපි ඒවත් දමණය කර ගන්නට ආමුදුර අඳුර ගන්න එක ලෙවන් ඉක්මනට ලැබෙනවා ඈ අනික්මන නිවන් ලැබෙනවා නම් මං කැමති කවුරුත් අඳුර ගන්න කවුරුත් මම අඳුර නැති ලෙකුවට මට කමන්නේ අනිත් ආමුදුර අඳුර ගත්තත් කමන්නේ ඒකෙන් නිවන් දකින්න ලැබෙන්නේ නැහැ ඒකෙන් වෙන්නේ සසර ආයමත් දික් වෙනවා මාන්නේ जनाधिपत्मे ඉතින් මොකටද බින්වත් නේ ඔය එකට ගෑවයි කියලා මොකෝ එකට යනවා එකට නිවන් දකින්න නෑ එහෙනම් ඒ වගේ දේවල් අපි අඳුනාගෙන ප්‍රහාණය කරන්නට ඕනේ ඒවට කියන්නේ වංචක දර වංචක දර ඊට වැඩි බණහල ශ්‍රද්ධා වේසෙන් එන රාගය ඊගෙන ආමුදුරුවනේ බහ දකින්න නැතුව බෑ ඈ දකින්න නැතුව ඉන්න බෑ කවුද කියන්නේ උපාස කම්මල තමයි කියන්නේ මහත්තුරුණන් කියන්නේ නෑ मट मे असाधारण मट तरह मुखदे असाधारण द्वेश මොකක්hari නිසා තරහ ගත්තා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි නවාංගකම මුලාවෙන් සාධාරණයට කැමති බව නිසා අනුන්ට යහපත කිරීමේ චේතනාවෙන් අඟට පරාර්ථකාමී චේතනාවෙන් මුලා වීම මම අනුන්ට වැඩ කරන්න ඕන කියලා සමාජ සේවයට බහින මහානකම අමතක වෙනවා රට හදලා ගම හදනවා අඟට තමන් හදන්න තමන්ගේ සිවුර දන්නවත් කෙනෙක් නැහැ සිවුරත් එළි බඩ එළි තමන් හොයාගෙන ඉන්නව නන්ද දෙන්න කලී ඒක නොකළොත් තමන් කවදාවත් දියුණු වෙන්නේ
අනුන්ට මකරන තමන්ට තමන්ගේ දරුවන්ට නෑ. දරුවෝ සාප කරනවා. ඒ තමන්ට කරගෙන අනුන්ට නිවන් වගේදී තමන්ට කරගෙන අනුන්ට කරන්න. අද කාලේ අපිට කරගෙන කරන්න කියොත් වෙන්නේ මැරිලා තමයි. එනිසා කරන ගමන් තමයි බණ කියන්නේ. රහත් වෙලා ඉඳලා ඔබට කියා දෙන්න ඕන ඒ කවද වේද කියලා කියන්න බෑ. ඒ නිසා අද කාලේ හැටියට ස්වාමීන් වහන්සේලා සිල් ලකින ගමන් බණ භාවනා කරන ගමන් වන්න තමන්ට කරගන්න ගමන් අනුන්ට කියා දෙන්න. ඒකෙන් මොකද්ද හොද? තනියම කරගෙන යන එකද? අනුන්ට විතරක් කරන එකද? තමන්ටත් කරගන්නේ අනුන්ටත් කරගන්නේ කරන්නේ නැති එකද? නැත්නම් අන්තිමට කිව්වොත් තමනුත් කරගෙන අනුන්ටත් කරලා දෙන කෙනා අන්න උතුම්ම කෙනා. මේ ශාසනයේ ප්‍රශංසා ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අතර බුදුරජාණන් වහන්සේ විමසලා බලලා තියෙන්නේ තමනුත් නිවන් මඟ යන අනුන්ටත් නිවන් මඟ පෙන්වන පුණ්‍යමන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ ගැනි ස්වාමීන් වහන්සේලා සරියොත් මහ රහතන් වහන්සේලා ගැනි තුමන් වහන්සේලා තමයි බුදුරජාණන් වහන්සේ දරු කරලා තියෙන්නේ සලකලා තියෙන්නේ. උන්වහන්සේලා තමයි ශාසනය රකින්නේ, ශාසනය පවත්වන්නේ. ඒ නිසා පැහැදිලි දුක තියෙනවා. ඒ දුක ඉපදීම, ලෙඩවීම, වයසට යාම. ඉපදීම දුකයි කියලා කිව්වා. ලෙඩවීම දුකයි. කයට රිදෙනානේ. කයෙන් කායික රෝග පිට වෙන්නේ. මේ මානසික රෝග දරුණුම එක තමයි ඒක. මානසික රෝගය. අංගොඩයන් එතකොට. ඒක හැදෙන්නේ කාටද? අපිදම නෙවෙයි. අපිට නෙමෙයි මිනිස්සුන්ට නෙමෙයි. මිනිස්සුන්ට මේ අපි වගේම ඔළුව වණවණ ඉඳපුවාට තමයි වාසය හැදෙන්නේ ඔබ. ආ? බණ කියන්න බෑනේ. බණ කිව්ව මටත් හැදෙන්න බැරි කම නෑ කියන්න බෑ. සංසාරේ හැටි එහෙමයි. මානසික පීඩා වැඩි වුණොත් එහෙම දරා ගන්න බැරි වුණාම තමයි අපි කියන්නේ පිස්සු. දුක් වැඩි. එන ඒක තමයි ධර්මම ලෙඩේ මානසික රෝග. කය කොච්චර සුවපත් වුණත් මනස රෝගී වුණොත් එහෙම කන්න බෑ. තිබුණ බොන්න දින බොන්න බෑ. සවපාස දේ ඇඳන් කියන නිදා ගන්න හිතෙන්නේ නෑ. ඇයි? මනස අවුල් වෙලා. හිත දුකින් නම් ඉන්නේ රජ මුජුන් තිබුණත් වැඩක් නෑ කියලා. එහෙනම් හිතේ සුවය වුණ ඒ මානසික සුවය හදා ගන්න ඕන ධර්මයෙන් විතර වෙන එකක් නෑ. ඊළඟට කායික සුවය කියන එක හැමදාම තියාගන්න බෑ ස්ථිර. ඒක හැමදාම ලෙඩ වෙන එකක්. ඉතින් බෙහෙත් ගන්නවා සනීප වෙනවා, අයිමත් බෙහෙත් ගන්නවා, අයිමත් ලෙඩ වෙනවා සනීප වෙනවා. ඕක ඉතින් ඔහොම ඉතින් ඕක දුකක් කියලා තේරුම් ගන්නට ඕන. කය කපන්න වෙනවා, සත්කම් කරන්න වෙනවා, සිදුරු කරන්න වෙනවා. මේ ඔක්කොම දුකයි. ඒත් වයසට යාම දුකයි. ඒක අත්දකපුවා තමයි මෙතන ඉන්නේ බහුතරය. දැන් මම හැරුණම මට තාම එක අත්දකින්න ලැබුණේ නැහැ. තාම මට ලැබෙන තව අවුරුදු 30ක් විතර ගියාම එතකම් මම තාම ඉතින් ඉන්නවා. මට ප්‍රශ්නයක් නැහැ. කොණ්ඩි ඉදුණට ඉදුණට පස්සේ තමයි ඒක තේරෙන්නේ. මම හාමුදුරන්ට ප්‍රශ්නයක් නැහැ. කොණ්ඩි ඉදුණක් මොකද කොණ්ඩි නැහැ. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. දත් හැලෙනවා. දැන් දත් තියෙන නිසා හොඳට බණ කියන්න පුළුවන්. මමත් වයසට ගියාම දත් මගේ හැලුණම මට බණ කියා ගන්න බැරි. ඒක මමත් නිකන් ඉන්න බැත්තරලා. කොටා තරුණ වයසේ ඉන්න හවුරු බණ කියනද අපි බලන්න අනේ මාත් ඒ කාලේ වම තමයි බණ ගුරෙන් මට කියා ගන්න. ඒක සපද දුක. ඒ දුකයි. දැන් ආච්චිල කියලා කොහම දුක් වෙන්නේ? තරුණ දරුවෝ දිහා බල අපිත් ඒ කාලේ වම තමයි හිටියේ. අපිට දැන් ඒක කරන්න බැහැ. ඉතින් දුක් වෙනවා. කෙස් ඉදුණා, දත් වැටුණා, හම රැලි වැටුණා. කුදු වැටුණා, අතපය වාරු නැති වුණා. තමන්ගේ දේ තනියෙන් කරගන්න බැරි නිසා තමන්ට දුකයි. අන්තිමට මරණය ඔක්කොම වෙලා අන්තිමට වෙන්න තියෙන්නේ අවසන් ගමන. සදාතත්වව තාවකාලිකව. තාවකාලික අවසන් ගමන. එක මොහොතක විතර ඊට පස්සේ අයිම අලුත් ගමන පටන් ගන්න. සමහරවිට සදාතම අවසන් ගමන කියනවා. සදාතම වනේ තව තියෙනවා. සදාතම අවසන් ගමන යන්නේ රහත් වෙලා පිරිනිවන් පාන දවස තුන අන්න සදාතම යන අවසන් ගමන බවට පත් වෙනවා. එතකම් මැරෙනවායි කියන්නේ ඔක්කොම දුක් විඳලා අන්තිමට පණ යනවලු. පණ යනකම් දුක් විඳලා අන්තිමට පණ යනවා. යනවා කියන්නේ හුස්ම නවතිනවා, හදවත නවතිනවා, හිත කයෙන් ඉවත් වෙනවා. ඊළඟට මේ කයෙන් වැඩක් වෙන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. ඉන්න අයට වැඩකුත්
අඩුම ලිපේ දාන්නවා දරණ ලිපේ හරි දානවා මේ ලිපේ දාන්නවා දැන් ඉන්න තැන ඉන්නවත් ඒ තරම් ගඳ ගන්න කුණු වෙනවා කණුව දානවා එතන භාවනා කරන කෙනෙකුට නම් හොඳයි සීවතික භාවනා කරන වඩා ඉතින් මේ මැරිච් එකේ නයිට පස්සේ ඔතෙන් ටික අපිරිසුදු කරලා නාවල ඇඳුමක් අඳලා ලයිට් කරලා දාලා ගේම දින් තියනවා මොකටද එන අයට අයිමත් අවසන් වශයෙන් බලා ගන්න මෙච්චර කල් බැලුවා එයි දැන් අන්තිමට බලා ගන්න කියලා තියෙනවා ඒ ඇවිල්ලා බලා ගන්න හිට දැන් දන්නවනේ කොහොමද බලන්නේ පොඩ්ඩක් බැලුවා ඔළුව නැවුවා ගියා දැන් ඊට පස්සේ බීම ගොනවා අරක්කු ගොනවා විනෝද සංසංච විනෝද කතා කරනවා හිවිලු කරනවා ඉනාවි කොහෙද මේ මලකෙද දැන් මැරිච් එකෙන් මෙයාට දුකක්වත් තියෙනවද පොඩ්ඩක් නෑ යාළ විනෝද යාළදින් බොනවා හරි සතුටු සර් අන්න පේනවා තමන් මරුණට පස්සේ මිනිස්සුන්ට දුකක්වත් නෑ හරිද මබුරුගේ වගේ කියන දැන් එතකොට තේරෙනවා තමන්ට තමයි පාඩු අනේ අනනයත් දැන් ලෑස්තිලා නේ නඩන්නේ දිගටම අනනවද නෑ දිගට නඩුවත් මහන්සි ඒ නිසා විශේෂ ඥාතියෙක් වගේ කෙනෙක් එනවනම් විතරක් පැනලා අඬනවා විශේෂයෙන් කවුරුවල ඇරුවේ නැත්නම් සාමුද්‍රෝ පාසල එනකොට නම් අඬනව තමයි ලෑස්තිලා ඉන්නවා අඬන්න ටීම් එකේ නඩක් ගන්න සමහර බලාපොරොත්තු අඬන්න කෙනෙක් නෑයට ගන්න අඬන ඒක නඩුවේ නැත්තම් මලගෙදර වාඩුවි අරින් අඩුවක් වගේ නේද ඒ නිසා අඬන්න කෙනෙක් සල්ලිකට හරි ගන්නවා ඉතින් ඒක තමයි හේතුව. ඉතින් ඇත්තටම දුක නම් ඉතින් දවසේ මඩන්න ඕන. එහෙම මඩන්න නෑ නේද? අද ඔක්කොම ඉතුරු කරගෙන අන්තිම පෙට්ටි උස්සනකම්. ඌ දැන් දවස් තුනේ මඩන්න කිව්වොත් හරි අමාරුයි. දරුවෝ වුණත් කල්පනා කරලා ඔයාලා දාම කරන්න බෑ අතන කොන්න. ඔක්කොම ඉතුරු කරලා තියාගෙන අන්තිමට පිටකලා දුක. ඒ කොයි වෙලාවටද? පෙට්ටිය වහනකොට. දැන් ඔයාට දාන්න. ඔක වහන්න දෙනවද? අනේ දේසියෙන් වහගන්න බෑ. මිනිහත් පෙරලලා තමයි නවත්තන්නේ. ඒ තරම් පොර කරා ඉතින් කරන්න දෙන්නේ ඕක ඕන එකක් කරගනින්නයි කියලා තියලා අය ඇනිල් එතනම ඉවර බය වෙනවා අපෝ ඕක තමයි කියන්න එපා දැන් මරගෙන මේ අරගෙන යනකොට කැමති නමුත් බොරුවට කියනවා කැමති නෑ කියලා ඉතින් අපේ මිනිසුත් අනේ බලෙන් ඇදගෙන ඇදගෙන කොහොමද යනවා නමුත් මන්නම් කියන්නේ ඕක ඕන එකක් කරගන්න කියලා තියලා යන්නයි වටින්නේ ඉතින් ඔලොන් තත්ත්වය ඔකයි මලගෙදර තත්ත්වය ඒ ටීම් එක අන්තිමට වඩන්නේ මොකද? දවස් තුනේම වඩන්න බැරි නිසා. ඉතින් ඔන්නෝක හැටි. අන්තිම සමහර තැන් වල අඩන්නේ නැහැ. බණ කිව්වට පස්සේ අඩන. බණ කිව්වට පස්සේ තමයි මිනිස්සු අපිටත් පොදුමයි. බණ කියනකම් ඇඬුවේ නැහැ. එහෙනම් බණ කිව්වට පස්සේ අඬන. ඉතින් අඬන්නේ නැති අඬන්නේ බණ කියන්නේ. හා? ඒක තමයි ඔකේ ඇත්තේ. මේ මලණේ කියන්නේ අපිට දුකයි. මං කිව්වෙ මරණයට පස්සේ එන දේ ඔක. සතර පාදුක නිරේ තිරිසන් ප්‍රේතාදී ලෝක වලට යන වෙන ඒ නිසා දැනට අපි නවත්තන්න වෙනවා මේ උදේ වගේ දැන් ඉවර නැහැ තාම දුක තියෙන තවත් දුකක් තියෙන වැඩක් තව තියෙන දැන් ඉවර නැහැ දිගට කරන් මැරෙන කම මොකද කරන්න ඕන සිල් ගන්න ඕන සුඛං යාව ජරා සීලා ජරාවට යනතුරු සැපයිලු සිල් රැකී වැයි ඒවක වේ ජරාවට ගියාට පස්සේ සිල් වල ලඟින්ම ගියා සිල් ඉමේම රැකිලා අතපය පරණේ ඉන්ද්‍රිය විකල්ප පරණේ කියලා දැන් ඉබේටම උපාසක අම්මලු උපාසක මහත්තුරු සිල්වා ඒ වයසට ගිහිල්ලා සිල්ලකින් නැති නාකි විසේ හැදෙන ඉන්න ලෝකේ එස ඒ විසේ තියන අය දැන්වත් විසේ අඩු කර ගන්නවා නාකි වෙලක් බොන්න යන අය ඉන්නවා අනිත් තැන් දේවල් කරන යන අය ඉන්නවා තාම හැට පැන්නත් තේරලා නැහැ හොට බිමැරෙන බව එන නාගුණත් කොල්ල වගේලු තාම. නාගුණත් කෙල්ල වගේලු තාම. ජගනුවර පැත්තට ගියාම නාගි කෙල්ල ඕන තරම් ඉන්නවා. වයස කියන්නේ බෑ කොණ්ඩි පාට කරලා රොල් පාට කරලා කොට ඇඳුම් ඇඳගෙන ඉන්නේ. 60 නම් 40 වගේ තමයි තියෙන්නේ. ආ වයස කියන්නට අමාරු හැමෝම රැවටෙනවා. එන ඔය අවබෝධය නැති නිසානේ තාමනේ. එන එහෙම වෙන්න ඕනේ. නෑ දැන්වත් දුක තේරුම් අරගෙන දන් සීල් භාවනා විශේෂයෙන් භාවනා දැන් කරන වෙලාවක බණ ඇහව භාවනා කළා දැන් අවස්සරු විධානයෙන් පස්සෙත් ආයෙම මේ වැඩ ටික කරගෙන යනවා ඉතින් මං කියන්නේ කරන වෙලාවෙත් හරියට කරන්න හිතනින් පස්සේ කතාවක් ගෙදර ගියාට පස්සේ වෙන දේවල් ගැන කතා කරලා වැඩක් වෙන්නේ නෑ අපි දන්නවා ඒක ඒ නිසා ඔබට තියෙන්නේ දැන් මේ වෙලාවේවත් මගේ හිත මම
සංවර කරගන්නවා.